මෙවැනි අවමානයන් ලක්කු ජාතියක් න සිංහල මම සිංහල නෙවි කොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් පිස්සු ඇහිලා ආයෙත් පිස්සු ඇහෙනවා මමත් හැප්පෙන්නේ ගල්ලෙක් කරා ඔව් නෑ හතරවෙනි අවමානයත් අපි අංගන්න ඕනේ අපි කෙලින් කතා කරමු දුහුණන් දනුන් සඳහා වහරෙනු සරෙන් සපයා කරෙන මේ සිද්දත් සංගලා ජනප්‍රවාදයේ මිනිසු ගාව තුනේ අවමානයක් නෙවෙයිද තමුන්නාසගේ ජාතියට තමුන්නාසේ සිංහල නම් මම සිංහල නෙවෙයි එඳ ඔය වේගයෙන් දුවන සක්තුන්ගේ අඟ උලක් තියෙනවා ශක්තිය එක්කගෙන ඒක ඇන්ටනාව දුර්බලස බලන් රාජා සිංහලයන්ගේ මිත්‍යනිය අවමානෙන් ලක් වෙනවා ඔය මහවංශය තුලම අපි ඇවිල්ලා ඉන්නේ සුවිශේෂී ප්‍රදේශයකට මේ තමයි ඇලහැර මගේ පිටිපස්සෙන් මේ ගලාගෙන යන්නේ ඇලහැර අමුණේ සිට ඇලහැර ඇල ඇලහැර ඇල කියලා කියන්නේ ලංකාවේ අපේ රටේ තිබ්බ වාරි තාක්ෂණයේ සුවිශේෂීම අංගයක් මේ වාරි තාක්ෂණයත් එක්ක අපේකම අපේ සිංහලකම අපේ හෙළ ජාතියක අභිමානය ලෝකයට කියාපානවා ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේත් ඒ වගේ සුවිශේෂී ගමනක් ලංකාවේ ඉතිහාසය ගැන ඒ වගේම රාවණාගේ ඉතිහාසය ගැන විශ්ව ශක්තියින් ගැන මේ සියල්ලම හොයාගෙන මේ ඇලහැර ඇලත් එක්ක බැඳිච්ච ඒ සුවිශේෂී තාක්ෂණයත් එක්ක කතා බහ කරන්න තමයි අද දවසේදී අපි සිංහල ඔන්ලයින් මේ චාරිකාව ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආරාධනා කරනවා මෙතෙන් පටන් රැඳෙන්න අපි මේ කරන්න යන්නේ තවත් එක සුවිශේෂී කතා බහක්. අයිබෝන් අපේ දේවල් හොයාගෙන යන YouTube චාරිකාව සිංහල ඔන්ලයින් අද අපි ඇවිල්ලා තියෙන්නේ තවත් එක සුවිශේෂී පුද්ගලයෙක් හොයාගෙන මේ පුද්ගලයා ඔබ හොඳ ආකාරයෙන්ම දන්න පුද්ගලෙක් බොහෝ දෙනෙක් කතා කරන පුද්ගලෙක් සහ ලංකාවට ඊටම වටින පුද්ගලෙක් මේ තිලක් කන්දේගම මහතා අපි එතුමන් සමග කතා බහ කරන්න යන්නේ තවත් සුවිශේෂී කතා බහක් ලෝකෙ කොහේ කොතනක හිටියත් අපිට අපේ මාතෘභූමියේ නම ශ්‍රී ලංකාව ඒ නම දකිනකොට අපේ ජාතික ගීය ඇහෙනකොට අපේ ජාතික කොඩිය දකිනකොට අපේකම මගේකම කියන කාරණාව નિરાයාසයෙන්ම දැනෙනවා ඒ අපි මේ පොළවේ ඉපදුණු හින්දා අපි මේ පොළවේ හැදී වැඩෙන හින්දා අපි මේ පොළවට ආදරේ නිසා එතකොට මේ රටේ ඉන්න විවිධාකාර ජාතීන් විවිධාකාර ආගම් විවිධාකාර සංස්කෘති මේ හැම දෙයක් එක්කම මේ රටේ ඉතිහාසය ගැන අපි නිරන්තරයෙන් ගවේෂණය කරන්න උත්සාහ කරනවා ඉතින් මේ ඉතිහාසයේ කොයි වගේද ලියවුනේ කියලා අපිට පොත්පත් ආශ්‍රයෙන් ඒ වගේම මේ ඉතිහාසය ගැන හදාරන පුද්ගලයන්ගේ නිරන්තරයෙන් අපිට දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් තිලක් කන්දේගම මහතා කියනෙත් අන්න ඒ වගේ සුවිශේෂී විශ්වකෝෂයක් කියලා කියවොත් නිවැරදි. තිලක් කන්දේගම මැතිතුමනි ආයිබෝන්. ආයිබෝන්. අපි මේ අපි කතාව පටන් ගමු මේ වගේ තැනකින්. දැන් අපි ඉතිහාසය ගැන අපි 5 වසර 6 වසර 7 වසර ඉඳන් අපි ඉතිහාසය ගැන කතා කරනවානේ. හැබැයි මේ අපේ ලංකාවේ ඉතිහාසය ඇත්තටම කොතනද තියෙන්නේ මම ඉතිහාසය ගැන පෙරවදන ලියන මම ඉතිහාස පොතක් ලියන්න ගියොත් මම ලියනවා නම් එහි පෙරවදන ඒ පෙරවදනේ ලියනවා මහා වංශයෙන් නිරපණ ලද ඉතිහාසය නැත්තම් මහා වංශය විසින් වලලා දමනු ලැබූ ඉතිහාසය ඒ ඉතිහාසය මතු කිරීමේ පුංචි උත්සාහයක් මම මේ කරන්න කියලා ඔව් බොහෝ දෙනෙක්ම මේ මහවංශය කියලා තියෙන සමහර ඇතම් කරුණු මේ සාවද්දයි කියලා බොහෝ දෙනෙක් කියනවා මේ චෝදනාව කරන්නේ මොණියම් හෝ වෙනත් ග්‍රන්ථයක් ආශ්‍රයෙන් ලබාගත් දැනුමකින්ද නැත්නම් Taman ගවේෂණය කළද මෙච්චර දුර යන්න ඕනේ නැහැ ඔළුව තියෙනවා නම් කල්පනා කරන්න පුළුවන් නම් ඔහු ස්වාධීන නම් මම ඔහුට ඔහුගෙන් අහනවා ඒ මහවංශයේ සිංහල මිනිසු ගැන කියලා තියෙන කතාව පිළිගන්න තියෙන විද්‍යාත්මක සාධක මොනවද? ඒ ඒ ඒ මහවංශයේ අනුව වගුරටේ ඉපදෙන කාන්තාවක් රජමැදුරක ඇයගේ නම සුප්පා. මේ සුප්පා ඉපදෙනකොටම නිමිති ශාත්‍රයේ උඩ ඒ ශාත්‍රඥයෝ කියනවා
මෙයා කවදාහරි සිංහයෙක් එක්කලා සම්බන්ධ වෙනවා කියලා. ඒ නිසා පිළිකුල් සහගත ලෙස ඇගේ චරිතය ඉතිහාසයේ මතු කරන්නේ. කවුද මේ සිංහලයන්ගේ මිත්‍රණිය අවමානෙන් ලක් වෙනවා. ඔය මහාවංශය තුලම. ඊට පස්සේ එයා තවසරයක් අවමානෙන් ලක් වෙනවා. මේ කුමාරිය මාලිගාවෙන් පැනලා යනවා. කාන්තාවක් ගෙදරින් පැනලා යනවා කියන්නේ අපේ සංස්කෘතිය තුල අවමානයක්. අවමානයක්. දෙවනි වතාවට අවමානයක් ලක් වෙලා. ඔය මහාවංශය තුල. තුන්වෙනි වතාවට ඇය අවමානයක් ලක් වෙන්නේ පැනලා යන කණ්ඩායමත් එක්කලා. රජෙක් එක පැනලා ගියොත් අවමානයක් නැහැ. හැබැයි ඒ යන්නේ රාත්‍රියේ පුරාවට ගමන් කරන වෙළඳ කණ්ඩායමක් එක්කන. ඒ වෙළඳ කණ්ඩායමේ යන එක කාන්තාවක් වීමම අවමානයක් නෙවෙයිද? මේ තුන්වෙනි අවමානය. ඒ වගේ කාරණාවක් ඔව් නෑ හතරවෙනි අවමානයත් අපි අංගන්න ඕනේ අපි කලින් කතා කරමු. හතරවෙනි අවමානයක් තියෙනවා. හතරවෙනි අවමානය මෙයා අර ලාට රටේ කැලේදී මේ කණ්ඩායමට සිංහෙක් හම්බ වෙනවා. සේරම හිස් ලූලුවත දුවෙනවා. මෙයා සිංහයා කිතිකවමින් සිංහයාත් එක්ක යනවා. අවමානයක් නෙවෙයිද? සිංහයාත් එක්කලා ගිහිල්ලා සිංහලත් එක්කලා ඉන්නවා. අපි සිංහයාත් සත්තුත් එක්ක ඉන්නකොට ලගිනවා කියමුකෝ. එහෙනම් සිංහයාත් එක්ක ලගිනවා. අවමානයක් නෙවෙයිද? ඒ රැගීම තුල ළමයි දෙන්නෙක් හම්බ වෙනවා. විශ්වාස කළ හැකිද? විද්‍යාව විද්‍යාත්මකව මේ සිද්ධිය මීහරකකු එලාරකකුයි එකට එකතු කරලා පැටවෙක් හම් වෙන්නේ හතර දෙන්නම හරක් වුණත්. එහෙමනම් මේක විශ්වාස කළ හැකි දෙයක්ද? ළමයි දෙන්නෙක් හම්බ වෙනවා. බොරුව සහ අවමානය. ඒ ළමයි දෙන්නගෙන් පිරිමි ළමයා තාත්තා මරනවා. අවමානයක් නෙවෙයිද? අවමානය. තාත්තා මරලා නංගිව කසාද බඳිනවා. අවමානයක් නෙවෙයිද? අවමානය. ඒ හම්බෙන ළමෙන්ගෙන් වැඩිමාල්ම ළමේ දාමලිකෙක්. ඔහුගේ නම විජය. විජය. 800ක් එකව කරගෙන ගෙවල් කඩනවා, මංකොල්ල කනවා. අවමානයක් නෙවෙයිද තමුණාසගේ ජාතියට? තමුණාසේ සිංහල නම් මම සිංහල නෙවෙයි. ඒ ඒ ඒ පුජල රටින් පන්නනවා. තමන්ගේ උපන් රාජ්‍යයෙන් පන්නනවා. අවමානයක් නෙවෙයිද? එයා ශ්‍රී ලංකාවට ගහගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ඉන්න කාන්තාවක් රවට්ටනවා. අවමානයක් නෙවෙයිද? රාජකීය කුමාරිකාව රවට්ටලා රාජ්‍ය පැහැර ගන්නවා. අවමානයක් නෙවෙයිද? ඊට පස්සේ ඒ කාන්තාව පන්නනවා. අවමානයක් නෙවෙයිද? ඒ කාන්තාවගේ ළමයි දෙන්නත් වනවදිනවා. ඒ දෙන්නක් කසාද බඳිනවා. අවමානයක් නෙවෙයිද? මෙවැනි අවමානයෙන් ලක්කු ජාතියක් න සිංහල මම සිංහල නෙවි. බොහොම පැහැදිලිව මම සිංහල නෙවි. දැන් ඔබතුමා කියන ඔබතුමා සිංහල නෙවෙයි කියලා. ඔබතුමා සිංහල නෙවෙයි නම් ඔබතුමාගේ ජාතිය මොකද්ද? සාධාරණයි. කවදා හරි මේ ප්‍රශ්නේ කවුරු හරි අහනවා කියලා මම දන්නවා. ඒ සඳහා පිළිතුරු සැපිය යුතුයි. පිළිතුරු සැපයීම සඳහා ඉතිහාසය හැදෑරිය යුතුයි. පළවෙනියෙන් අහපු ප්‍රශ්නෙට උත්තරය ආවා. ඒ හිඳ මම ඉතිහාසය හදාරනවා. ඒ ඉතිහාසය හැදෑරීමේදී තමුන්නාන්සේලාගේ ඉතිහාසය පන්තිසටන් ඉතිහාසයක්. බලය සඳහා තාත්තා පුතා මරනවා. පුතා තාත්තා මරනවා. බිරිඳ මහත්තයා මරනවා. මට සමහරවිට බමුණන්ගේ කවි විශ්වාස ශ්ලෝක විශ්වාස කරන්න වෙනවා. බලය පිළිබඳව ඔවුන් කියන ලස්සන ශ්ලෝකයක්. දුර්බලස බලන් රාජා දුර්ලභ මිනිස්සු දුර්බල මිනිස්සු බලය නැති මිනිස්සු රජුරන්ගේ බලය ගන්නවා. තමන්ගේ ලොකෝම හදාගන්න පැහැදිලි. පළාත් සභාවට ඡන්දෙ ඉල්ලනවා. බලය නැහැ. පිටිපස්සෙන් දේශපාලන පක්ෂයගේ පක්ෂේ රජාගේ ෆොටෝ එක දානවා. ඒකට තමයි ඡන්දෙ ගන්නෙ. දුර්බලස්ස බලන් රාජන් පොඩි උන් අඬලා බලය ගන්නවා. බාලයෝ බාලානම් රෝදනම් බලන් ඊළඟට බලය ගන්න කොහොමද? හොරු චෞරාණ අනචම් බලංච රංගපාල බලය ගන්නේ. හොරු කාන්තාව බලය ගන්නේ. ලලනානන් හර්සම් බල හිනා වෙලා කාන්තාව බලය ගන්න. මේ බමුණු කියපෝ මං කියපුව නෙවෙයි. ඕකේ පළවෙනි පදේට මම හරි ආසයි. ඉතින් බලය පිළිබඳව තියෙන ඉතිහාසය, බලය පිළිබඳව ලියලා තියෙන ඉතිහාසයයි මම ප්‍රතික්ෂේප කළේ. සැබෑ ඉතිහාසය හොයන්නයි මම ජනප්‍රවාදස්සට යන්නේ. ජනප්‍රවාදස්සේ ගිහිපුවාම අවසන් රජවරයා, ඒ කියන්නේ දුටුගැමුණුකෙන්
राज सिंह के पटांगर दुर्गम दक्वा गिय महावंत इतिहास इतिहापैत राज्यज्ञन कथा नहुगे नम रावण इंद रावण पीट बंद जनप्रवाद कथा पीट बस जनकुट समय मटाहुवेन्े बहु यक्ष गोत्र के बव දැන් මේ ලංකාවේ ওই රාවණ ගැන මේ වැඩිපුර කතා කරනවානේ දැන් වැඩිපුර හොයන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා වැඩිපුර ඒ ගැන දන්න මිනිස්සු එක්ක කතා බහ කරනවා වැඩි වෙලා තියෙනවා දැන් මේ ඒ අතර වාරයේදී දැන් හැමතැනකම වගේ මෙතනදිත් මිනිස්සු තර්ක කරනවා දැන් අපි කියනවා පිරමීඩ ගැන කතා කරද්දී යුප්‍රටිස් ටයිග්‍රිස් නිම්න ශිෂ්ටාචාරය ගැන කතා කරද්දී හොයන් හෝ නිම්න ශිෂ්ටාචාරය ගැන කතා කරද්දී හැම ශිෂ්ටාචාරයක් ඇතුළෙම අපිට නෂ්ටාවශේෂ වෙච්ච දේවල් තියෙනවා දැන් රාවණ ගැන කතා කරද්දි මිනිස්සු දඬු මොනරයක් ගැන කතා කරනවා කෝ ඒ දඬු මොනරේ තිබ්බනම් කෝ ඒකේ නෂ්ට අවශේෂ කියලා මිනිස්සු අහනවා ඒකට ඔබතුමා දෙන උත්තරය යේසුස් වහන්සේ ලෝකේ බොහෝ අය පිළිගන්නවා බුදුහාමුදුරුවෝ ලෝකේ බොහෝ අය පිළිගන්නවා ඔව් කෝ නෂ්ට අවශේෂ කෝ තෙල්ලිපි කෝ තෙල්ලිපි නෂ්ට අවශේෂයක් හොයාගත්තත් ඒක අභියෝග වලට ලක් කරනවා බුදුහාමුදුරුවන් ගෙවා ගත්තාම අභියෝග වලට ලක් කරනවා විශ්වාසයක් නැත මේ මත නේද තියෙන්නේ ඒ විශ්වාසය කොහෙත් තිබුණේ ජනප්‍රවාදේ जनप्रवादे इतकोट बुद्धवामु देशना कला सूत्र कोई देतीिपि पोत्तोल जनप्रवादे मिनसुगा तीवे मतलब अलविहार लियन का हाँ लियन का हेमना अपीट लियल नोति पलियट से नोतिम पलियट भौतिक साधक नोति पलियत विश्वास वेदगत भौतिक साधक वैडिय ये विश्वास को तीवे जनवाहरे एक सिद्धार्थ संग्रह कतूर किया जनवाहारदेश अलहर प्रदेश अलहर अमुन මිනිපේ යමුණ මේ වගේ අර ලංකාවේ වාරිතාක්ෂණයත් එක්ක කතා කරන සුවිශේෂී නිර්මාණ තියෙනවානේ පරාක්‍රම සමුද්‍රය. එතකොට දැන් මේ වර්තමානයේ තියෙන තාක්ෂණයට තාම බැරි වෙලා තියෙනවා මේ ඒ අතීත තාක්ෂණයන් එක්ක කොහොමද මේ දේවල් ගොඩනගලා තියෙන්නේ? සීගිරිය ජලමල්ල වෙන හදලා තියෙන්නේ කොහොමද? සීගිරිය ගල උඩට වතුර ගෙනිච්චේ කොහොමද? මේ දේවල් තාම නූතන තාක්ෂණයට පවා අභියෝගයක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා මේ දේවල් කොහොමද කළා තියෙන්නේ? ඒ ජනවහරෙන්ම ඇයි මේ තාක්ෂණය කියන දේවල් අපිට जनवाहरे ताक्षण उंगे शक्ति अविलतीश्वर शक्ति शक्ति सटा हंतीनो एक अपेमेतन अलहर अमुन एक योध्यांग इंदकिन योध अलह योधन योध शक्ति दुर्लभन मिनसु ओंग उसमहतती अलिहाय तम इट लघु अंगवल एम लघु अंगत्म योधे कीटिया दीवडिया मरनो ए अविल तमुत्तेगम योध्य हरिद ओ ए असामान्य शरीर वर्धन ओं योध उन शरीर नर योध विश्व शक्ति योध शक्ति मिनसु एंत मे प्रदेश इन मिनसु आध्यात्मिक विश्व शक्ति वड़कर गंडती योध वेन्ती ममत आध्यात्मिक शक्ति वड़कर गि में संध अद आध्यात्मिक बल प्रदेश कदने ममत हेपे गल तक मगे गेट इलाते लघु गल मे अलग नवीन तकनी मे 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 मिनसु तमंगे अद्धे मे विधु गल ए विधि हट तमाइ ए योजे ताकने तीन गोलंग ताकने इवट नटभुंग होती नटभुंग एक तुगर हदपु मैत इतिहास ऐत इतिहास हेमदे हाउ ये दैंग मे अब तुम्हारा नितरम मे विश्वशक्ति कारण मधुकर उत्साह कर दैंग मे विश्वशक्ति अत्यक् विशेषम दैंग अभी दिन ईजिप्त पिरामिड एवगेम लंका बलोत्तेम चैत्य मे देवल विश्वशक्ति अत्यक् संबंध में किल कियन यदे संबंध में कहमद विश्वशक्ति किए अभ्यावकाशे शक्ति तुड़ेन्न विद्यात्मूनाथ विद्यात्मकूल अंतु मोहत සෑම සාක පත්‍රයකම කොලේ කෙලවර තියෙන උලක්. ඔව්. පැහැදිලි පොල් ගහේ තියෙන උලක්. එන විශ්ව ශක්තියෙන් අකුණු වෙන්නේ පොල් ගස් වලට. අකුණු වදින්නේ ඒ තුඩට. තුඩෙන් තමයි ඒක පොළොවට අහපව හම්බෙන්නේ. ඒ තමුන්නාසිර තුඩක් හදාගන්න බැයිද? ඒ තුඩක් හදාගන්න එක පිරමීඩයක් නෙවෙයිද? පිරමීඩයක් හදන්නේ තුඩක් හදන්න නෙවෙයිද? එහෙනම් තමුන්නාසිර විශ්ව ශක්තිය එක්කව කරන්නේ තුඩක් හදාගන්න බැයිද? එරමිනිය කොතල ඉඳගෙන කොණ්ඩ උඩට ගැටගත්තාම එක තුඩක් නෙවෙයිද එතන තියෙන්නේ සිවුම කල්පනා කළොත් වැටෙනවා එතකොට ඔබතුමා කියන මේ හැමතැනම
අපිට විශ්ව ශක්තිය තියෙනවා ඒ දේවල් අපිට එකතු කරගන්න පුළුවන් කියන තැනද ඔව් එකතු කරගන්න පුළුවන් ක්‍රම අනන්ත අප්‍රමාණ තියෙනවා ඒක පුළුවන් මිනිසුන්ට විතරයි සත්තුන්ට එකතු කර ගැනීමේදී එකතු වෙනවා සත්තුන්ට එකතු කරන්න බෑ අහර ගෝණගේ ඇඟේ උල තියෙන විශ්ව ශක්තිය කවෙන්ද හරකගේ ඇඟේ උඩ තුර තියෙන විශ්ව ශක්තිය කවෙන්ද එඳ ඔය වේගයෙන් දුවන සත්තුන්ගේ අඟ උලක් තියෙනවා ශක්තිය කවගෙන ඒක ඇන්ටනාවක් ඒක පැහැදිලි ඒක ඒක තමයි අහිංසක රයිනෝලා මරන්නේ उंगे शक्ति अंगे किए विदेश सत्तु मिनी मिनीस्ट कर लंकावे अभी निरंतर कथाभा ऐतिहासिक स्थान पर्यशन कर बलदी लंकावे परणित ऐतिहासिक स्थान विधिगत कई वगैते इतिहास मंगवती एकदास अटसिया अनु हाई पटोन गेडिगे पील बंद ගෙඩිගේ ඒ කියන්නේ අවුරුදු 200ක් විතර එක. එතකොට මේ මෑත ඉතිහාසයේ විශ්ව ශක්තියක කව කරන කව වෙන තනම. තවත් තියෙන රම්මස් උයනේ තාරක සලකුණ. ස්ටාර් ගේට් කියලා මිසු කියන්නේ තාරක දොරටුව. ඒ තාරක දොරටුව හුඟා කෑත ගිය එකක්. කවුරු නිර්මාණය කළාද කියලා කියන්න දන්නේ නැහැ. මවිතයටපත් වෙන්නේ මම ඒකේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට අමතර තව සෞරග්‍රහ මණ්ඩලයක් එකක් ඇසේ තියෙනවා. ඒ සෞරග්‍රහ මණ්ඩලයට යන පාරවල් ටික එකේ තියෙනවා. एक गुअन्यान तीन कथुले गुअन्यान हरवाणता तीन गुअन्यान वेगें हरवंता तीन गुअन्यान हिमिंग 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 गुअन्यान पतित करना तीन क्या कौरत्मेक कथंधर वेगन कैनो ये ग्रहलो के जीवे तीन किल तीन ये जीवे तीन तमें पेन्ना जीवे तीन रौम मालू रौम तीन एक वटेट एवं देवल वायस हो ඒwidetilde සත්‍යය හොයන්නේ යන්නේ. එයින් දෙන පණවිඩයයි මම හොයන්නේ යන්නේ. ඒකේ කාබන් පරිසරේ මට අවශ්‍ය නැහැ. හරිද? ඒක කාබන් පරිසරණය කරන්නේ ඒ ඇමරිකාව කරගත්තා වේ. ඔවුන්ගේ කරපුවා අපිට අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මේ පරණ තියෙන සහතික වල ඒවා තිබුණු සලකුණ වල තියෙන පණවිඩය තේරා ගැනීමට උත්සාහ ගැනීම පමණයි. ඔබතුමන් මේ ඇමරිකාව ගැන සඳහන් කරනවානේ. ඇමරිකාව කියන රට සාමාන්‍යයෙන් ඔවුන් පෙරදිග රටවල් වල අතීතය ගැන වැඩිපුර හොයනවා සහ ඔවුන් මේ ලෝකෙන් එළියට ඒ කියන්නේ පිටසක්වල ජීවීන් සම්බන්ධව වැඩිපුර පර්යේෂණ කරනවා පිටසක්වල ජීවීන් හා සම්බන්ධව අපේ මිනිස්සුන්ට ඈත අතීතයත් එක්ක තිබ්බ නැකම කොයි වගේ තැනක තියෙනවා පිරමීඩ තාක්ෂණය පෘථුවිය ලංකාවේ හැමතැනම තියෙනවා හැම ගමකම පිරමීඩයක් තියෙනවා ඒ පිරමීඩය තමයි ගමේ පන්සල බණගේ පිරමීඩය පාර අයින් වල තියෙන අම්බලම් පිරමීඩ චෛත්‍ය පිරමීඩයක් गोचर गोचर मृदुकांगति दीवन कर मम्मी किया मे छाया हंधर का उत्साह है भाई अब तुम इन तन पेट गिये कन्ना किन्नो तब एक वायस आई उंट कीन दे वेट हिनो उंट मेक पैदल कर मत पुलवा मैंने पुलवा हिंदा हिम दिया तीनों के बटा करता हम हिंदा हिम नत्ता खुलेंगे बात पिसु है आयत पिसु है ඔබතුමා පැහැදිලිව කියනවා මේ පිටසක්වල ජීවීන් කියලා පිරිසක් ඉන්නවා මේ ලෝකෙ හැම දෙයක් තියෙනවා කියලා. අදටත් ඔවුන් එක ගනුදෙනු කරන හෙළය ඉන්නවද? උත්තරය ඔව් නෙමෙයි. මම දෙන උත්තරය නෑ නෙමෙයි. හරි උත්තරේ කොතනද තියෙන්නේ? උත්තරේ තියෙන්නේ අර තාත්තා අටුව උල නැත්තේ නැත්තේම නෑ කියනවා. හරිද? පොලිසියෙන් ඇවිල්ලා අහනකොට තාත්තා අටුව හැංගිලා ඉන්නවට පොලිසියෙන් තාත්තා කෝ කියලා අහුවම තාත්තා අටුව උඩ නැත්තේම නෑ කියනවා. තේරෙනවද? ඒ වගේ මේකත් මම උත්තර දුන්නේ වනෝල. ඇයි එහෙනම් මම වනෝල උත්තර දුන්නේ? බයටද? බයට නෙමෙයි. බයට නෙමෙයි. හොඳට මතක තියාගන්න. විශ්ව ශක්තියින් විශ්වත් එක ගනුදෙනු කරන මිනිහෙක් කවදාකක් කියන්නේ නැහැ. කවදාකක් කියන්නේ නැහැ. ඇයි ඒ කියන්නේ නැත්තේ? ඔහු පිස්සෙක් කියලා. අන්න අනිත් සියලුමයි ඔහු හංවඩු හරින්න උට මොලේ නරක පිස්සෙක් කියලා. එහෙනම් එවැනි ඉඳ කට්ටිය ඉන්නවනම් කොහේ හරි ඔවුන් කතා නොකරන බව ඔවුන් නිස්සබ්ද බව හොඳට ඔවුන් මම දන්න කාරණාවක් වැටහෙනවා සමහර අය කරන ප්‍රකාශ වලින් ඔවුන් සමේ තමේ සාමාන්‍ය පෘථුවිය සීමාව පැනලා ගියායි බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් අහුවෙනවා ඒ හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන්න ම යන්නේ ඔවුන් ගාවට ධර්ම නම් කියන්නේ වැ මාද්දේ හරි මාද්දේ නම් කිව්වොත් එහෙම පුජ්‍යලයෝ ඉන්නවා
හරිද උන් උන් උම්මත්තක ලෙස හැසිරෙන හැටි තමයි සමාජ අනික් අයට පේන්නේ උම්මත්තක නෙමෙයි උන් ඒ ගනුදෙනු වලට යනවා ඒ කියන්නේ අපි සරලව අවසාන වශයෙන් කිව්වොත් එහෙම අපි දැනගෙන ඉන්න ඉතිහාසය අපි හරි කියලා හිතන් ඉන්න ඉතිහාසය සම්පූර්ණයෙන්ම වැරදිද 100ක් වැරදිද 70ක් වැරදිද 50ක් වැරදිද මේ ඉතිහාසය දැනට උගන්වන දහස් ඉතිහාසය මම කියන්නේ පවතින සමාජයක අපි නවතිනවා එක තැනක ඒකට ප්‍රයෝජනවත් හැබැයි මුළු මහ වැඩේටම ප්‍රයෝජනවත් නැහැ වෛද්‍යවරුන්ට වෙදකම් කරන්න බෙහෙත් වර්ග ටික හඳුනාගෙන යම් කිසි විශේෂඥ වෛද්‍යවරු දෙන වார்த்தාවක් අනුව අනුමාන කරලා අර බෙහෙත් ටික දෙන්න පුළුවන් හැබැයි ਉਹ විශේෂඥයෙක් නෙමෙයි ਉਹ වෛද්‍යවරයෙක් හරිද යමක් හොයාගන්න වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරිශීලනය කරන තව කණ්ඩායමක් ඉන්නවා ඔවුන් තමයි ඖෂධ හොයාගන්න කට්ටියම හරිද ඒ කණ්ඩායම ඒ වගේ මේ මෑත ඉතිහාසය තියෙනවනේ මේ මෑත ඉතිහාසය ඉස්කෝලවල උගන්න එක මේ දැනට තියෙන වැඩේට ඇති හැබැයි ඒ වැඩේ අභිබව ලෝක ඉතිහාසයේ තව ශක්තියෙන් හඳුන ගන්න කවුරු හරි ඉන්නවනම් ඕකෙන් ඔබට ගිහිල්ලා මහවංශයෙන් ඔබට ගිහිල්ලා ජනප්‍රවාද ඇසේ තියෙන ඉතිහාසයේ තියෙන සත්‍ය තොරතුරු එකතු කිරීමේ උත්සාහයකට ගත යුතුයි එන්නේ ඉතිහාසයක කඩලා තියෙන්නේ දැනට පවතින ඉතිහාසය වැරදි නෑ හා වැරදි නෑ තිස්සප දුඳුට ගමුණු මල්ලිපස්සෙන් පැන්නුවා කියලා ඉතිහාසයේ තියෙනවා වැරදිද නෑ ඒවත් ඇත්ත හරිද නමුත් ඒක ඉතිහාසය නෙමෙයි ඒ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ තොරතුරු ටිකක් විතරයි හරි ඉතින් सिंघल ऑनलाइन बलन बट अद दवसेदी अभी सुविशेषी मतृकावाक्यमय कथाभा करे मे कथाभेदी अभी लंका इतिहासे अपे हेलेयागे इतिहासे एतेक्कम एतनी निहाटकी हिल्ला विश्वशक्तिन गेन एतेक्कम अभी निरंतरेन अवधाने यमुकरन अर लोकें एलियट गीपु पिटसक्वल जीवीन गेन मे हेमदेम गेन अभी पुलुल्लेस साकाच्चा कला इतिन බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ තිලක් කන්දේගම මහතාට වටිනා කාලය අපි වෙනුවෙන් මේ විදිහට වැය කරාට සහ ඔබට වැදගත් යමක් තිලින කරන්නට ඔබතුමන්ගේ කාලය වැය කරාට බොහොම ස්තුතියි ඔබතුමන්ට ඉතින් මේ වගේ තවත් සුවිශේෂී කතාබහක් එක්ක අපි සිංහල ඔන්ලයින් කතාබහ කරන්න සූදානම්ින් ඉන්නවා මේ වගේ අපේ දේවල් හොයාගෙන යන්න ඔබ දන්න දේ ඔබ නොදන්න දේ තව දුරටත් වඩා පැහැදිලි ලෙස පුළුල් ලෙස කතා බහ කරන්න සිංහල ඔන්ලයින් අපි සූදානම්ින් ඉන්නවා. අපි තවත් කොටසකින් මේ වගේ කතා බහකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.